අපි WordPress පාවිච්චි කරනකොට අපිට page builders කියලා plugin ජාතියක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ plugins ගොඩක් ඒවා තියෙනවා. ජනප්‍රියවා කිව්වොත් Elementor, WP Bakery, Brave Builder මේ වගේ ඒවා ගොඩක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් මේ අතරින් අපි මේ වීඩියෝ එකේදී සම්පූර්ණයෙන්ම බලමු Elementor කියන page builder එක පාවිච්චි කරන්න කියලා අදහසක් ගමු. ඉතින් අපි මුලින්ම plugin library එකට ගිහිල්ලා add new ගිහිල්ලා අපිට අවශ්‍ය කරන මේ Elementor කියන plugin එක install කරගන්න ඕනේ. එකට අපි Elementor කියලා search කරන්න. ඊට පස්සේ තමයි මේක install කරගන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ plugins install වෙන ටිකක් කියලා යනවා. මොකද අපි local host එකගෙන වැඩ කරන්නේ. එතකොට මේ file එකේ megabyte 10ක් තිබ්බොත් ඒ 10 අපේ computer එකේ download වෙලා තමයි install වෙන්නේ. ඒක නිසා තමයි මේ local host එකේදී චුට්ටක් මේ plugins එහෙම install කරද්දී වෙලා යන්නේ. අපි මේක website එකක් ඇතුලේ web server එකක කරලා නම් සාමාන්‍යයෙන් instance level එක install වෙනවා. හරි ඊට පස්සෙ ඔන්න අපි Elementor install කළා. එතකොට දැන් මෙතන Elementor installation එක වෙලා තියෙනවා සහ මෙතන activation එකත් වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් අපේ website එකේ මේ pages කියන ඒවට තමයි Elementor පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මම මෙතෙන්දී මේ විදිහට අලුත් page එකක් create කරනවා. මම මේක next කරලා මේකට sign කරලා දාන්න. හරි දැන් ඒක එන්නේ නැහැ message එක. මම මෙතෙන්දී මෙහෙම home කියලා මේ page එක type කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන edit with Elementor කියලා option එකක් කියලා දෙනවා පොඩි button එක. මේ button එක click කරපුවාම මෙන්න මේ විදිහට අපිට Elementor dashboard එක load වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ Elementor වල තියෙන මෙතන මේ plus icon එකෙන් මේ විදිහට structure එකක් select කරන්න. මේ structure එකෙන් තමයි අපිට අපේ website එකේ landing pages කියන ඒවා හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මෙතෙන්දී home page එකට මේ විදිහට structures දෙකක් දෙපැත්තෙන් තියෙන එකක් ගන්නවා. ඉතින් මේකෙදි මම මේ පැත්තට දානවා මෙහෙම හෙඩින් එකක්. ඊට අමතරව මම මෙතෙන් දානවා text edit එකක් මේ පැත්තට ඇදලා දානවා. ඊපස්සේ මම මේ පැත්තට image එකක් දානවා. ඊපස්සේ මම මේ දෙට choose image දාලා මම කලින් upload කරගෙන තියෙන image මේ පැත්තට select කරනවා මෙහෙම. ඊපස්සේ මෙතන text එකේ color එක මම මේ විදිහට මේ හැම එකකම මේ හැම element එකකම අපිට දෙනවා මෙතන style කියලා එකක්. ඉතින් ඒ ස්ටයිල් එකේ තියෙන ෆීචර්ස් එකින් එක අඩු වෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මෙතන කලර් එක බ්ලැක් කරගන්න ඕන නිසා මේකේ ස්ටයිල් වලට ගිහිල්ලා ඒක මම මෙතන බ්ලැක් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන add your heading කියන එකට මේ විදිහට ටයිප් කරලා දානවා hello world කියලා. ඊට පස්සේ මෙතන ලොරම් ටෙක්ස්ට් එක මම එහෙමම තියලා ලොරම් ටෙක්ස්ට් එක පොඩ්ඩක් copy paste කරලා එක ඉඩ වැඩි කරගන්නවා. මෙතන text editor එකේ අපි මෙහෙම දාද්දි වලට පේන ඇති spaces එහෙම වැඩියෙන් එනවා. ඉතින් මේකෙදී අපිට visual පැත්තට අමතරව මෙතන text කියලා එකක් තියෙනවා. ඒකෙදී අපිට පුළුවන් HTML site එකකින් වගේ මේ ටික මේ විදිහට කරගන්න. එතකොට වලට පේන ඇති මේව මොකුත් spaces එන්නේ නැහැ. දැන් මම මෙතනදී මේ විදිහට BR කියලා HTML tag එකක් දාලා මෙහෙම තිබ්බත් එතන වලට පේන ඇති line නෑ break කියලා එන්නේ. ඉතින් මම මෙතනදී තව BR එකක් මේ විදිහට තිබ්බත් ලයින් දෙක බ්‍රේක් වෙනවා. එහෙම නැත්නම් මම මේ පැත්තෙන් ඇවිල්ලා visual කියන එකට ඇවිල්ලා මෙන්න මෙතනින් මෙහෙම enter එකක් දාලා මේ පැත්තේ text කියන එකට ඇවිල්ලා බලුවහම මොකුත් එතන තියෙන්නේ නැහැ. එතකොට අපිට ඔන්න ඔය විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන buttons දෙකක් දාගන්නම්. මේ තියෙන්නේ button එකක් දාගන්නවා මෙහෙම මම click here කියන එක මම change කරනවා contact අස් කියලා වගේ. ඊට පස්සේ අපි හිතමුකෝ මේ බටන් එකේ කලර් එක චේන්ජ් කරගන්න ඕන කියලා. මෙතන බටන් ටයිප් එක මුලින් සිලෙක්ට් කරන්න තියෙනවා. ඩිෆෝල්ට් ඉන්ෆෝ සක්සස් වර්නින් කියලා. ඉන්ෆෝ වගේ දැම්මොත් කලර් සමහරක් වෙලාවට චේන්ජ් වෙනවා සමහරක් වෙලාවට නැහැ. ඉතින් මෙතන ඩිෆෝල්ට් කියන එක තියලා බටන් එකේ සෙටින්ග්ස් වලට ඇවිල්ලා මම මේ විදිහට බටන් එකට දෙනවා. සාමාන්‍ය ඒත් කළු පාටම බටන් එකක් දෙනවා. මොකද මේක ටිකක් බ්ලැක් තීම් එකට යනවා වගේ පේන නිසා. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම එහෙම අප්ඩේට් දෙනවා. එතකොට ඔන්න එක සෙක්ෂන් එකක් අපේ හරි. එතකොට නමුත් වලට පේනවා ඇති අපේ හෙඩ එකයි මේ සෙක්ෂන් එක අතර ස්පේස් එකක් මොකුත් නැහැ. මේ වගේ අවස්ථාවදී අපිට බලන්න මෙතන දෙන මේ ස්පේස් බාර් එක යූස් කරලා මෙහෙම දාන්න. නමුත් එහෙම දාන්න විදියක් නැහැ. මොකද අපි මේක සෙක්ෂන් දෙකකින් කැඩුවේ. අන්න ඒ වගේ අවස්ථාවදී අපිට පුළුවන් මේ වගේ මේ විදිහට සෙක්ෂන්ස් දෙකක් හදන්න නැතුව මෙතන තනි සිංගල් සෙක්ෂන් එකක් ගන්නවා. අරගෙන
මෙතන inner sections කියන එකක් තමයි දාගන්නේ මෙහෙම. එතකොට ලොකු section එකක් ඇතුලේ inner sections දෙකක් තියෙනවා. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම දාගන්නවා මේ උඩ එකට inner section එක ඇතුළට. Button එකත් inner section එක ඇතුළට දානවා. ඊට පස්සේ මම මේ section එක මෙහෙම delete කරනවා. දැන් මට පුළුවන් උඩින් space bar එකක් ඇඩ් කරගන්න. මොකද මේ දෙක inner sections. එතකොට මේ උඩ තියෙන්නේ normal section එක. තොරන්න විදිහට උඩින් පොඩි පැඩින් එකක් අපිට ස්පේස් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අපිට පහලිනුත් ඔක කොහොමම තියලා ඇඩ් කරන්න පුළුවන්. මේ දෙන්න. අන්න රයිට්. ඔය විදිහට අපිට හදාගන්න පුළුවන්. අපිට ඕන කරන විදිහට sections එක. දැන් මේක එක section එකක් විදිහට තමයි මේ කොටස තියෙන්නේ. අපිට ඕනනම් පුළුවන් මේ කොටස සම්පූර්ණයෙන් දෙපැත්තට ස්ට්‍රෙච් කරන්න. එහෙම කරන්න අපිට පුළුවන් මෙතන edit section ගිහිල්ලා මෙතන තියෙන stretch කියන එක දෙන්න. අමතරව මෙතන දෙන content width කියන එක full width දෙන්න. ඊට අමතරව මෙතන no content gap කියලා දෙන්න. ඒතර සාමාන්‍යයෙන් ඉස්සල්ලා තිබ්බට වඩා වෙනස් වෙනවා. නමුත් මේක full stretch වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ දෙක තියෙන inner section එකක් ඇතුළේ නිසා. එතකොට මේ කොටස වෙනයි මේ inner section එක වෙනයි. දැන් අපි inner section එකේ මේ විදිහට edit with inner section කියන එක දාලා ඒකේ content width එක තමයි අපි දෙන්න ඕනේ full width කියලා. අන්න එතකොට යනවා. නමුත් අල්ප වෙනාති මේකේ චූටි ගැප් එකක් තියෙනවා. ඒක නැති කරන්න පුළුවන් මෙතන no column gap කියලා දුන්න ගම. තොට දෙපැත්තෙන් දෙක අපිට හදන්න පුළුවන්. නමුත් ඔයාලට පේනවාද මේ පැත්තෙන් එතකොට අපහු එතන ස්පේස් එකක් ඇවිල්ලා තියෙනවා. මේ ටික අපිට හදා ගන්න පුළුවන් මෙහෙම මෙතන පැඩින් වලින්. ඉතින් මෙතන left side එකෙන් තමයි පැඩින් නැහැ කියන්න ඕනේ. මට පුළුවන් මෙතන left side එකෙන් මේ විදිහට 50ක විතර නැත්තම් 20ක විතර පැඩින් නැහැ දැන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට මේකේ එක එක දේවල් තියෙනවා කියලා බලන්න පුළුවන් WordPress වල මේ තියෙන element page builder එකේ. ඒගොල්ල අපිට හරි ලස්සනට මේකේ මේ design එක අපිට හදා ගන්න පුළුවන් ගොඩක් ලස්සන designs කියලා තියෙනවා. ඉතින් මේ විදිහේ දේවල් අපිටත් ඉගෙනගෙන හදන්න පුළුවන්. දැන් මම මෙතන button එකයි නේ තියෙන්නේ. Buttons දෙකක් දාන්න පුළුවන් මට මෙතන. මේ button එකේ edit button ගිහිල්ලා settings තියෙනවනේ button එකේ advanced කියලා මෙහෙම. ඒකේ මට පුළුවන් මෙතන මේකේ අපි බලමු මොනවද තියෙන කියලා. position තියෙනවා, width එක තියෙනවානේ. width එක inline auto කියලා දෙන්නම් මම. එතකොට මේ plugin එකට මේ button එකට අදාළ ප්‍රමාණය විතරයි යන්නේ. inline auto දීලා ඊට පස්සේ මම තව button එකක් මෙතන දැම්මොත් මෙහෙම. එතකොට මේ button එක මෙහෙම තිබ්බට මේ button එකත් එහෙම නැහැනේ. ඒක නිසා මම මේ button එක මෙතන width එක ඉල්ලයින් ඔටෝ දෙනවා. එතකොට මේ බටන්ස් දෙක එක ළඟ ගන්න පුළුවන් අපිට. එතකොට ඒ බටන් එක කියන මෙතන කන්ටැක්ට් අස් කියලා දෙන්නම්. මම මෙතන ඔන්නම් දාන්නම්කෝ ඩවුන්ලෝඩ් කියලා. ඊට පස්සේ අපි ඒකේ කලර් එක චේන්ජ් කරමු. රතු පාටින් ඒ පාට එච්චරම සෙට් වෙන්නේ නැහැ. නිල් පාටින් තිබගෙන ගියතොර මේ දෙක අතර ස්පේස් මොකුත් නැති නිසා අපිට ඔන්න මෙතන පුළුවන් පොඩි ස්පේස් එකක් මෙහෙම හදා දෙන්න. ස්පේස් එකෙත් අපිට පුළුවන් මෙතන width එක inline auto දෙන්න. එතකොට ස්පේස් එක කොහොමද තියෙනවා. ඊට පස්සේ ස්පේස් එක අපිට පුළුවන් ඒ අදාළ ස්පේස් එකට ඇවිල්ලා ඒකේ අපිට දෙන්න පුළුවන් මේ පැත්තෙන් මෙන්න මෙතන margin එකක් ස්පේස් එකට දෙන්න පුළුවන් 10ක් වගේ. එතකොට 10 පල්ලටත් එන්න නිසා මම මේකේ මෙතන left side එකට 10යි මේ පැත්තේ right side එකට 10යි දුන්නොත් ඉදිරි චූටි ස්පේස් එකක් අපිට හදාගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතන මැද කොටස මොකද මේව වෙන්නේ නැහැ. ඉතින් ඔන්න විදිහට අපිට ඕන විදිහට මේ element එක පාවිච්චි කරලා හදන්න පුළුවන්. දැන් මේක section නෑ නේද? අපිට බලන්න තව section නෑ. මේකට දාන්න ඕන නම් අපි මෙහෙම කරමු. මෙතන මේ විදිහට කොටස් හතරක තියෙන සෙක්ෂන් එකක් අරගෙන දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් තව එක ලොකු සෙක්ෂන් එකක් අරගෙන ඒකේ inner section එක මෙහෙම දාන්න. ඒතොර inner section එකක් දාපුවම default එන inner section එකේ කොටස් දෙකයිනේ. නමුත් අපිට පුළුවන් මෙතන right click කරලා duplicate දාපුවම කොටස් තුනක් ගන්න. තව සැරයක් duplicate කළොත් හතරක් ගන්න. තව සැරයක් duplicate කළොත් පහක් ගන්න. තව සැරයක් duplicate කළා හයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව බැලුවොත් තව duplicate කළා ගන්න පුළුවන්. ඉතින් එතකොට ඔවට අපිට චෝටි චෝටි ඉමේජ් ටිකක් අපි දැම්මා කියමුකෝ මේ විදිහට.
image. तो मैं इकड़ा ती image है. मैं इकड़ा ती image का. मैं इधर दाल आप इटा अंधेरी में इटी का मैं हिमा update कर दान फलों आ. तीन और ना आप हम एक आप इटा वन इधर टा box type पे करेगा ना फलों आ मैं हिमा box type के डायरेक्ट ना मैं देखे कट टेलीविजन नोने तो कोटे डिफ़ॉल्ट कर ला मैं का टेलीविजन ना तीन सा में तो ना कंटेंट गैप पे आती नहीं सा मैं की दान अपना आप इधर नो कंटेंट गैप किया तो वर मैं इधर कांट ये देखे और पे ना थी मैं उड़े इमेज चाहिए मैं का यात्रा मैं लाइन्स तक के सामाने आप एस्मार्ट टाइम बैलवत एक समान होती है ना नमूद मैं वातरण है इतने ये वातरण विन विन वा ऐसा रहा कपिट हदान ना विनवा स्पेसेस इतने मैं की दिया पिटे क्या ना पुलाव होंदा में देता माँ हमें क्या क्यों मार राइट साइड देख रहे देना पुलाव दहाएगा ने वाकी इड बस दें मैं क्या क्या करके लगा मैं ठीक रहता है ना इधर ना ने नमूद मैं एलिमेंट वाले हैं मतलब ये ना विशेष अति तो माँ फिर बोला मैं कोड राइट क्लिक कराना इट वासे मैं को कॉपी कराना मैं हमें तो वासे में तो राइट क्लिक ले वाला पेस्ट स्टाइल के निकल देने पुलों तो डाल के देने स्टाइल लेके में तो ना पेस्ट है ना मैं कितनी देख ने तो मैं एलिमेंट वाली आप इधर हरी लास्ट ने वैरायटी का करा ना पुलाम पुड़ा मैं कहूँ देते ट्रेनिंग उन आठ पासे मम्मी वाला टे एलिमेंट के अन्य मुखाद्दे एक बावज करने के अन्य अम्मा उपो दे देने तमाक करे तो वाला टे पुलाम मैं कितने ना मैं किए का ऑप्शंस के ना वेने में मैं इधर टे सामान्य दवास के ही पैक करेगा ना किका टेस्ट कर लो बारान ना तो ये तो अगर वाला टे एलिमेंट वाले सहन लोग देख गाना पुलाम ये टाइम तो वाला टे होंदा में देता माँ मैं तो ना सामान्य थीम फॉरेस्ट के टावो तो वाला टे ऐसा थीम पर अस्त के आप इटे पलवा लैंड इन पेज के लिए करना मैं देने कि क्या लैंड इन पेज देने ना आप जी मैं इधर कह गत्ता की मुझको मैं इधर लैंड इन पेज जा कर गया ना मैं तो ना लाइव प्रीव्यू के लिए करती है ना इतने मैं लाइव प्रीव्यू से लड़ा वाले पासे वाला टपे ना दिया ना मैं क्या ऑप्शन से मुकुड़ा मैं कि दी मम्मी तो ना दान ना वाला टा लाइव प्रीव्यू के मैं क्या बाला वो जो ना मैं लाइव प्रीव्यू के दिया ना तो आप इधर पुलवां एलिमेंट पावच कल कहों में तो मेरी दी वेबसाइट है खादन ने किया संपूर्ण पालो कल मेरे को महादन ये मेरे वाके का संपूर्ण रीडिजाइन करने पुलवां आप ओवर निस्किल ले पावच कल एलिमेंट है वाली आप इधर मेरी इमेज तीनों में तना ताव इमेज तीनों आप इमेरी इमेज जगह वितरा करेगा ना मेरी सेक्शन में वितरा कौन नंशनी को हादर बरामु कहों में तो हादन ने किया मेरी को कम हिम क्लोज कल दागन ना बस मटवाने में नहीं कोट से तो मटवाने के ना जो वेबसाइट रीमेजिनेट के लिए थी ने हाँ मैं आप ही मालूम है मैं कि आप इटे गाना पुलवान देवल बन मैं क्या ने मैं है मैं देव माला टे गाने पे आप इटे बटन्स देगा क्या मित्रन दाना पुलो मित्रन टेक्स्ट के दाना पुलो इमेज तो वर मित्रन थी ने चोरी टेक्स्ट के दाना पुलो इमेज के दाना पुलो और इटे का इटे पुलवान और इटे का आप ही मालूम है दाग ने तो बस मैं बैकग्राउंड का लेके दाग ना पुलवान අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. අපි මෙන්න මෙතනින් නේදර සෙක්ෂන් එක ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ මේ සෙක්ෂන් එකේ කියන සෙක්ෂන්ස් දෙකට අපි කඩමු. ඊට පස්සේ මෙතන තියෙනවා ටෙක්ස්ට් දෙකක්. අපිට පුළුවන් මෙතනින් 1යි 2යි ඔන්න ටෙක්ස්ට් දෙක හරි. ඊට පස්සේ පොඩි ටෙක්ස්ට් එකක් උත්තව තියෙනවා මෙතන. वैसे में इतना बटन्स देखा आती है ना ये वैसे में पहले इमेज का आती है ना अभी मैं हमें फोल्ड देना नहीं मिल रहा ना हमें दागा ना पुला ये तो कोण मेकी कंटेंट का सेंटर वेला आती है ना अभी को हम तो मेक ओटर से सेंटर करेगा ना अभी तो पुला में इतना लोकु सेक्शन के एडिट सेक्शन के हिला में इतना तीनों हा� එතකොට මේ ටික මේ දෙර සෙන්ටර් වෙනවා ඔයාලට පේනවා ඇති. අනේ ටික සෙන්ටර් වෙලා තියෙන දැන්. එහෙනම් නැත්නම් අපිට පුළුවන් මෙතෙන් දෙන්න min height කියලා එකක්. එතකොට අපිට මේකට සාමාන්‍ය උසක් මෙහෙම හදන්න පුළුවන්.
අරගෙන තියෙන ඉතින් මේ විදිහට පොඩි උසක් තියෙන ඕන උඩිනුයි පහළ නැහැ. ඔන්න අපි හැදුවා. ඊපස්සේ අපි මේකේ පළවෙනි තියෙන ටෙක්ස්ට් එක මෙහෙම කොපි කරලා ගමු. ඊට පස්සේ මේ ටෙක්ස්ට් එක මොන අපි දානවා මෙතන. දැන් මේකේ ෆොන්ට් එක අපි මේ විදිහට දාගමු සුදු පාටින් තිබ්බේ. දැන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට පුළුවන් එඩිට් සෙක්ෂන් ගිහිල්ලා Style වලට ඇවිල්ලා background type එක මේ විදිහට කලර් එකක් තියලා අපිට මේකේ background color එක ගන්න පුළුවන් මෙහෙම. අපි ඊට පස්සේ මේකේ කොහෙන් හරි හොයා ගන්න ඕනේ color එකක් පේන තැනක් හැමේ තියෙන. මෙන්න මේ වගේ තැනකට ආපුවාම ඒ color එකේ box එක උඩ මේ චුටි square එක උඩ click කරපුවාම මෙහෙම එනවා. මේකේදී අපිට color pick එකකින් අපිට ඕන කරන color එක ගන්න පුළුවන්. ඔන්න ඒ color එක අපි ගන්නවා. අරගෙන මෙතන අපි කලර් එක දාගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන්නේ රීමේජන්ට් කියලා එකක් තියෙනවා මෙතන තව. මේ ටෙක්ස්ට් එකම අපි කොපි කරලා ගමු. කොපි කරලා අරගෙන දෙවන ටෙක්ස්ට් එක මෙහෙම හදාගමු. ඊට පස්සේ යට තියෙන ටෙක්ස්ට් එක මම මෙහෙම කොපි කරලා අරගෙන මෙතෙන්න දාගන්නවා මෙහෙම. හරිනේ. දැන් එතකොට මේකේ මේ තැඹිලි පාට කලර් එකත් අපිට ගන්න පුළුවන්. දැන් මම මේ ඔයාලට sample එකක් විදිහට පෙන්වන්න මේක කරන විදිහ. අපි ඊට පස්සේ මෙතන පුළුවන් කලර් එක මෙහෙම දෙන්න. ඊට පස්සේ මේවේ ෆොන්ට් සයිස් අපිට හදන්න පුළුවන් සාමාන්‍යයෙන්. මේකේ තිබ්බේ මේ කාණ්ඩ වගේනේ. ඊට සාමාන්‍ය අපිට ෆොන්ට් එක ටිකක් ලොකුවට මෙහෙම ගන්න පුළුවන්. අපි 60ක් දාලා මෙතන මේක මෙව එක වැඩි කරමු. ඊට පස්සේ මෙතන තව අපිට එක එක දේවල් කරන්න පුළුවන්. letter spacing අඩු කරන්න පුළුවන්. ටිකක් තව චුට්ටක් වැඩි කරන්න පුළුවන් මෙහෙම. 66ක් වගේ තියමු. ඊට පස්සේ මේ පැත්තත් සාමාන්‍ය අපිට පුළුවන් typography එක මෙන්න 66ක් විතර දාලා 700ක් විතර දාන්න. ඊට පස්සේ මේ දෙක අතර space එක අපිට හදන්න පුළුවන්. ලයින් හයිට් එකෙන් මෙහෙම ඊට පස්සේ මේ ටික අපිට සුදු පාට ගන්න තියෙන්නේ. සාමාන්‍ය සුදුනේ මෙතන වෙන පාටක් තියෙන පොඩි. අපිට මේ පාට මෙහෙම දාගන්න පුළුවන්. එතකොට මෙතන තව බටන් එකක් තියෙනවා. ඒ බටන් එක තියෙන මේ කලර් එකෙන් අපි බටන් එකේ කලර් එක මෙහෙම චේන්ජ් කරලා දාමු. බටන් එකේ තියෙන get started කියලා එකක්. get started නේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් කොටස තියෙන watch video කියලා එකක්. වොච් වීඩියෝ කියන එකේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක මෙහෙම තියෙනවා. මට පුළුවන් මෙතන පික එක යූස් කරලා මේ විදිහට ගන්න. ඒකේ මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා. අපිට මෙතන අයිකන් එකක් දෙන්න පුළුවන්. අයිකන් ලයිබ්‍රරි එකෙන් මෙතන ප්ලේ කියලා ගන්නවා මෙහෙම. ඒතකොට සාමාන්‍ය අපිට අරකට එක්ක ආසන්න වෙන එකට තියෙන මේ මෙන්න මේක තියෙනවනේ ප්ලේ කියන එක. ඊට පස්සේ මෙතන අපිට මෙහෙම තමයි තියෙන්නේ. අපිට පුළුවන් නම් මේ දෙක
අතර තියෙන මේ ස්පේස් එක ගන්න පුළුවන් මෙතන width එක අපිට දෙන්න පුළුවන් inline auto කියලා ඊට පස්සේ මේ පැත්තෙත් width එක දෙන්න පුළුවන් inline auto කියලා ඔය දෙක අතරට අපිට ගන්න පුළුවන් මෙතනින් ඇවිල්ලා පොඩි ස්පේස් එකක් දාන්න පුළුවන් මෙහෙම ඊට පස්සේ ස්පේස් එකත් අපිට මෙහෙම inline auto කියන එක දාලා ස්පේස් එකේ left and right වලට අපිට දාන්න පුළුවන් සාමාන්‍යයෙන් 10ක් 10ක් වගේ. එතකොට මෙතන මේ බටන් එක මෙව වෙනකොට black වෙනවා. එතකොට අපිට hover effect එකක් දාන්න පුළුවන් style වලට ඇවිල්ලා මෙතන hover කියන එකේදී text color එකට මොකද වෙන්නේ කියලා බලුවොත් text color එක තියන විදිහටම තියනවා. background color එක විතරක් black වෙනවා. මෙතන ඔන්නම් මෙතනත් නිකන් අමුතු dark color එකක් යනවා ඒක හොවෙද්දී ඒක අපිට චුට්ටක් හදලා ගන්න පුළුවන් ඒක ගන්න මේ පැත්තේ button එකේ තියෙන මේ color එක copy කරලා hover color එකට ඇවිල්ලා මෙතන චුට්ටක් විතර ඒක අපි dark කරනවා එතකොට මේ හරි ඊට පස්සේ අපිට බලන්න මේ පැත්තේ තියෙන මේ image එක මේ විදිහට මම save කරන්න desktop එකේ පස්සේ image එක අපි මෙහෙම දාමු. දැන් ඔයාලට image එක දැම්මට පස්සේ පොඩ්ඩක් මෙතන වෙනසක් පේන්නේ නැති එකපාරට මේක උඩට ගියා වගේ සිද්ධියක් වුණා. ඉතින් ඒක අපිට හදා ගන්න නම් image එකේ පැත්තට නදා වුණා පුළුවන් මෙතන right click කරලා edit column ගිහිල්ලා settings වලට ගිහිල්ලා එතන මේ තියෙන මේක දෙන්න ඊට පස්සේ image කියන එක මෙතන අපිට පුළුවන් ඒ image එක මෙහෙම දෙන්න. දීලා ඊට පස්සේ මෙතන පුළුවන් position එක center center කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ repeat කියන එක no repeat කියන එක දෙන්න. size කියන එක දෙන්න ඔයාලා contain කියලා. එතන මේ විදිහට හදා ගන්න පුළුවන්. නමුත් මෙතන තියෙන ටිකක් ලොකු image එකක් අපිට වෙන ඇති. ඒතකොට එහෙම අපිට හරියන්නේ නැහැ වැඩේ. එතකොට මෙතන ඕන වෙන්නේ ඇත්තටම image එකම තමයි දාන්න. තොර මේ පැත්තේ කන්ටෙන්ට් එක උඩට ගියපු නිසා එඩිට් කොලම් ගිහිල්ලා ඒකේ වර්ටිකල් පොසිෂන් එක මිඩල් දෙන්න මෙහෙම. එතකොට ඒ ටික ගානට මිඩල් එකට සෙට් වෙනවා. මේ පැත්තෙත් මෙහෙම මිඩල් එකේ තියෙනවා. ඉතින් දැන් අපිට සාමාන්‍ය මේ සෙක්ෂන් එක මොනනම් මම එඩිට් ගිහිල්ලා මෙතන මින් හයිට් කියන එක දෙන්න තෝ ෆිට් ටු ස්ක්‍රීන් කියන එක දෙන්න පුළුවන්. ඒතර සාමාන්‍ය හොඳ පෙනුමක් තියෙන එකක් ආවා ඊට පස්සේ මම මේක මෙහෙම සේව් කරන්නම් ඊට පස්සේ අපි උඩ හෙඩර් එකත් හදාගමු මේකත් එක්කම ගැලපෙන විදිහට දැන් මෙතන හෙඩර් එකේ තියෙන්නේ මේ විදිහටනේ එතකොට අපිට ඕන නම් හෙඩර් එකත් ඔය විදිහටම කස්ටමයිස් කරලා හදා ගන්න පුළුවන් ඉතින් මේ එලිමන්ට් පාවිච්චි කරලා අපිට ඩිසයින්ස් ඉගෙන ගන්න තියෙන ඔන්න විදිහට චුට්ටක් කරා මේ තියෙනවා අපිට ඒ විදිහටම ගන්න බැරුවේ නමුත් අපිට ටිකක් ප්‍රැක්ටිස් වුණා මේකේ තියෙන මේ ටූල්ස් යූස් කරන්නේ කොහොමද කියන එක හොඳ අදහසක් ගන්න පුළුවන් ඊට පස්සේ වලන්න පුළුවන් මෙතනින් exit වෙන්න මෙහෙම. එතකොට ආපහු dashboard එකට එනවා. ඇවිල්ලා මෙතන logo එක click කරලා dashboard එකට එන්න. මෙහෙම ආවට පස්සේ බලනවා මෙතන settings වල readings වලට ඇවිල්ලා මෙතන static page කියලා අපි create කරපු page එක home page එක විතර මෙතන select කරලා දෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට අපේ website එක මෙහෙම view කරලා බලන්න. එතකොට අර අපි කරපු changes ටික ඔක්කොම මෙන්න මේ විදිහට පිළිවෙලකට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන ඉඳලා අපිට මෙතන උඩ මෙනු බාර් එක අපි ඕපන් කරලා තියෙනවා නම් කෙලින්ම අපම හරි ඊස්ලි මෙතන edit with elementor කියන එක දාලා මේ page එක edit කරගන්න load කරගන්න පුළුවන්. ඉතින් ඔන්න විදිහට මේ අපිට element එක තියෙන එක එක දේවල් කරන්න පුළුවන්. තව මේකේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඕන නම් මේ page එක මෙහෙම create කරලා මේකම අපිට මෙහෙම copy කරලා මෙහෙම අලුත් page එකක් හදලා අපිට home 2 කියලා දාලා ඊට පස්සේ මම මේක edit with elementor දෙන්න. කිසියම් ප්‍රශ්න නැතුව මට මේ පැත්තට ගෙනල්ලා මෙහෙම පේස්ට් කරන්න පුළුවන්. ඒතකොට ඒ කොටසම එනවා. ඉතින් අර එතකොට අපි pages වල තියෙන common දේවල් ටික අපිට මේ විදිහට copy paste කරලා ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මෙතනින් අලුත් section එකක් මෙහෙම create කරලා අර එකේ හදපු settings ටික අපි ඔක්කොටම මෙතන ගෙනල්ලා paste style කියන එක දාන්න පුළුවන්. ඒතකොට ඒකේ තියෙන style ටික ගන්න පුළුවන් මෙහෙම. ඉතින් මේ විදිහ ගොඩක් මේ හරි easy දේවල් තියෙනවා element වල. ඊට අමතරව මෙතන
right click කරලා අපිට පුළුවන් navigate එක එහෙම දාගෙන මේ sections අතර තියෙන buttons මේව වෙන වෙනම බලන්න මෙහෙම. ඊට අමතරව මේ ඇවිල්ලා desktop view එකනේ. Mobile view එක අපිට වෙනම හදන්න පුළුවන් මෙතන responsive mode on කරලා. මේ තියෙන desktop mode එකේ අපි හිටියේ. එතන මේක tab view එකට ගියපම කොහොමද තියෙන්නේ කියලා දෙනවා. එතකොට ඔයාලට පේන ඇති මෙතන අකුරු හැම එකට collapse වෙලා. ඒ දේවල් ආපහු tab view එකේදී settings හදන්න පුළුවන් මෙතන typography එහෙම. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන size කියන එක change වෙලා තියෙනවා. Size කියන එකේ 3ක් තියෙනවා ෂූටි වල. දැන් මේකෙදි 60ක් දෙන්න නැතුව අපිට පුළුවන් එක මේ විදිහට පොඩි කරන්න. ඉතින් මේක පොඩි කළා කියලා මේක desktop version එකට එනකොට ඒක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මේකට එනකොට විතරයි මේ කොටස එන්නේ. ඉතින් ඒ වගේම අපිට ඕනම් පුළුවන් මොබයිල් එකේදී මේක රිවර්ස් කරන්න සම්පූර්ණයෙන්ම. දැන් මේ තියෙන මොබයිල් එකේ යනකොට මෙහෙම තියෙන්න බෑනේ. ඉමේජ් එක උඩට එන්න ඕනේ, මේ කොටස පල්ලට එන්න ඕනේ. ඉතින් අපිට සාමාන්‍ය මොබයිල් එකේදී පුළුවන් මේ ටිකේ අපව ටෙක්ස්ට් එක මේ විදිහට පොඩි කළා අපිට ගැලපෙන විදිහට හදන්න මෙහෙම. ඊට පස්සේ මෙතනත් එහෙමයි. මේ විදිහට ගැලපෙන විදිහට. දැන් මෙතන උඩ ස්පේස් එක මොබයිල් එකේ එන්න ඕනේ. අපි මෙතෙන්දි ස්පේස් එක ගෙනලා දාලා මොබයිල් එකට විතරක් ස්පේස් එක ඇඩ් කරමු මෙහෙම. මේ ස්පේස් එක මොබයිල් එකේ විතරයි පෙන්වන්න ඕනේ, ඩෙස්ක්ටොප් එකේ පෙන්වන්න බෑ. එහෙම නැත්නම් අපි කොහොමද කරන්නේ? මෙතන එඩිට් ස්පේස් ගිහිල්ලා ඇඩ්වාන්ස් ගිහිල්ලා මෙතන responsive කියන එකෙන් off කරන්න ඕනේ මේ දෙක tabs වලටයි desktop වලටයි. එතකොට ඒක mobile එකේ විතරයි පෙන්වන්නේ. ඔන්න ඔය විදිහට මේ අපිට ඕන විදිහට හදා ගන්න පුළුවන් මේ දේවල් ටික. ඊට අමතරව තව ගොඩක් දේවල් මේකේ තියෙනවා අපිට බලලා හදා ගන්න තමයි තියෙන්නේ. එක එක දේවල් නැත්නම් layouts එහෙමත් තියෙනවා. ඉතින් ඊට අමතරව දැන් mobile එකේදී මේ කොටස උඩට ඇවිල්ලා මේ කොටස පහළට එන්න ඕන නම් ඒකට reverse option එකක්වත් මේකේ ඔයාලට හොයා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ කොටස වෙනම මොබයිල් එකේ පෙන්වන්න ඕන නම් මෙතනින් ඩුප්ලිකේට් කරන්න මේක. ඊට පස්සේ මේ සෙක්ෂන් එක උඩු පැත්තට දාලා ඒ කොටස විතරක් මොබයිල් එකට වෙන්න පුළුවන් පේන විදිහට මෙහෙම හදන්න. අනිත් එකට හයිඩ් කරලා උඩ ඔයාලා මර්න් හදන කොටස මෙහෙම එඩිට් සෙක්ෂන් දාලා රිස්පොන්සිබිලිටි මොබයිල් එකෙන් හයිඩ් කරන්න. ඒතර මේක මොබයිල් වලට පේන්නේ, මේක විතරයි මොබයිල් වලට පේන්නේ. ඒතර ටැබ්ස් වලට ආපහු යට කොටස පේන්නේ ටැබ්ස් වලට, උඩ තියෙන එක විතරයි. ඒතර ඩෙස්ක්ටොප් එකෙත් එහෙමම තමයි. දැන් මේක මම මෙහෙම අප්ඩේට් කරලා බැලුවොත් අපේ හෝම් පේජ් එක මෙහෙම බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේක අපි රිස්පොන්සිව් වර්ෂන් බලන්න පුළුවන්. මෙතන ඉන්ස්පෙක්ට් කියන එකට ගිහිල්ලා මෙතන තියෙන මොබයිල් ඩිවයිස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පැත්තෙන් මේක සයිඩ් බාර් එකට දාගන්න. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙන මොබයිල් වර්ෂන් එක. දැන් මම මේක අයින් කරපු ගමන් මේ ඩෙස්ක්ටොප් වර්ෂන් එක මොබයිල් වර්ෂන් එක ක්ෂණිකව මාරු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපිට එලිමෙන්ට් වල ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ගොඩක් දේවල් ඉගෙනගෙන ගොඩක් ලොකු දේවල් මේකෙන් කරන්න බලන්න. ඉතින් මේ දේවල් ටික හොඳට මහන්සිලා ඉගෙන ගන්න.